කැබිනට් මණ්ඩලය රජයට කොම්පැනියක් හදන්න නිර්දේශ කරන අතර එම කොම්පැනියට ආදායම් උපයවීමේ බලය ලැබෙනවා විශේෂයෙන්ම රජයට අයිති වාණිජ වශයෙන් ඉහළම වටිනාකම ඇති රාජ්‍ය ඉඩම් අවුරුදු 30කට බදු දීම හරහා රජයට මුදල් සොයාගත හැකි කියලා කෙහෙලිය රමුක්කල ඇමතුමාම කියනවා එතකොට මෙහි ඉඩම් ටික බදු දෙන්න පුළුවන් ඒකෙන් උපය ගන්න මුදල් උපය ගන්න පුළුවන් අධිවේගි මාර්ග හදන්න කියලා කියන්නේ මොකද්ද මේකේ කියන්නේ මේ තියෙන්නේ මරදාන දුම්රියට අයිති ඉඩම් ටික දේරේක වටේ තියෙන අතර 100ක ඉඩම් ටික ඒ වගේම මැනින් මාකට් එකේ ඉඩම් ටික මේ UDA එකට අයිති ඉඩම් ටික අරගෙන මේක අවුරුදු 30ක බදු දෙනවා කියලා කියනවා මං ආන්නේ මේ බදු දෙන්නේ කාටද राज्य वधु संस्था चीन अयो लज्जा कथा वाली මම ආන්නේ ගරුව ඇමතිතුමනි මම ආන්නේ ඇමතිතුමනි ඔබතුමාගෙන් අහනවා මේ ඉඩම් අක්කර අවුරුදු 30කට බදු දෙන්න සැලසුම් කරලා තියන්නේ අපේ රාජ්‍ය ඉඩම් ටික විදේශ සමාගම් වලට නෙවෙයිද එතකොට මේක පෞද්ගලීකරණයේ පළවෙනි පියවරක් නෙවෙයිද මෙච්චර කාලයක් මේ සභාවට මේ රටට ඇවිල්ලා පත්තපල් බොරුනේ කිව්වේ දැන් අද මිනිසුන්ට තේරෙනවා මේක ක්‍රියාමාර්ගය ඒ නිසා ජොන්සන් जॉनसन फर्नांडो अमत्तुमाट प्रेमश्री लेखांतुमाट मम हितनवा तव मासनकोट अमात्यांशे अतिवेगी मार्ग टीकाम उबतुमाट इतने बोकुटिक हदन वितराय मट कनगाट कि मम पुदुमेन्ने मम पुदुमेन्ने मुखद पीबी जायसुंदर मेत्तुमा तमय मे अमात्यांशे तींदु तीर्ण गाने वोट तींदु तीर्ण गण ये बंधुर गुणवंतन अमत्तुमाट इवसन बेरव अंतिम क्यूव कथाव मे निवाट कब्राल ला वगे आय मे मगत व्यात्मक खंडायम वगे आय अत एगोलो तमाई मेके तींदु तीरण गण जॉनसन फर्नांडो अमत्तुमा धन्वती सूर्यवैव अडिसी पार සතිප්‍රේ මදාස් මැතුමා විපක්ෂ නායකතුමා දිගටම මේ ගැන අපිට කතා කරා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ ඒ ඉඩම් පවරේන කාර පළල් කරුවට එහෙ පෞල් හිමියන්ට තඹ සතයක් වන්දි ගෙව්වේ නැහැ. ඒ වන්දි ටික ගෙව්වේ 2019 මම අමාත්‍යවරයා හැටියට පෞල් 561කට රුපියල් මිලියන 450ක් ගෙව්වා. ඒ රුපියල් මිලියන 450වත් තමුන්නාන්සලාට ගෙවන්න බැරි වුණා ලැජ්ජයි කියන්න. හැබැයි අපි එක ගෙවලා දැම්මා. කෑගල්ල බයිපාස් එක 2012 13 හැදුවේ තඹ සතේක වන්දි ගෙව්වේ නැහැ. ඒ බයිපාස් එකේ කෑගල්ලේ වන්දි ටික ගෙව්වේ මම. බුලත්කොහොපිටිය නගරේ වන්දි 2012 13 කඩාපු නගරේ තඹ සතයක් ගෙව්වේ නැහැ. ඒ වන්දි ටික ගෙව්වේ මම. ධර්ණියගල නගරේ කඩාපු ගොඩනැගිලි වලට තඹ සතයක් ගෙව්වේ නැහැ. ඒ වන්දි ටික ගෙව්වේ අපේ ආණ්ඩුව යටතේ. කරවනැල්ල රුවන්වැල්ල වන්දි ටික ගෙව්වේ අපි. එතකොට තඹ සතයක් තමුන්නාන්සලා ගෙව්වේ නැහැ. හැබැයි මම විශේෂයෙන්ම කියන්න කැමති ඒ රජය යටතේ ඒ කාල පරිච්ඡේදය තුල ඔබතුමන්ලා බලෙන් ගිහිලා මිලිටරි එක යවලා පොලිසිය යවලා මැරියෝ යවලා රාත්‍රියේ මිනිස්සු ඇඳගෙන ඉන්න ඇඳුම් වලින් මහපාරට බස්සලා ඉඩම් පවරගත්ත අදත් ඒක කරනවා පරණ විදියටම කරනවා මිනිස්සුගේ ඉඩම් අල්ලනවා හැබැයි ඒ දවස්වල නගරවල් විශාල ප්‍රමාණයක බලෙන් මිනිස්සු එළියට දැම්ම නගරවල් 21ක මිනිසුන්ව මැරියෝ යවලා පාරට බැස්සෙව්වා මං ඒ නගරවල් ටික කියන්නම් වන්දි නෝගේපු ගල පිට මඩ තල්දුව දෙහිඕවිත ඇඹිලි පිටිය පුරුවිත ගහවත්ත කිරියල්ල ඇහැලියගොඩ රඹුක්කන ගොඩකවැල කුණියා පිටිය ඔබගේ දිස්ත්‍රික්කේ මල්සිරිපුර පොල්ගහවැල ඉබ්බාගමුව මුල්ලතිවු මාන්කුලම් කිලිනෝච්චි කාතංකුඩි ඕත්තමාවාඩි වාලච්චේනේ ඒරාවුර් පාදෙනිය තල්දුව ගලිගමුව රුවන්වැල්ල කරවනැල්ල රත්නපුර තම සතයක් මේ මිනිසුන් දෙවුවේ නැහැ මේ මිනිසුන් මහපාරට බැස්සෙව්වා හැබැයි අපර ඒ වන්දි ටික ගෙවන්න සිද්ධ වුණා ඒ නිසා ගරු ඇමතුමනි මම තමුන්නාන්සලට කියන්න ඕනේ අපි එහෙම කරේ නැහැ එහෙම වැඩ කරේ නැහැ පළමුවෙන්ම දකුණු අධිවේගී මාර්ගය ඒ දිගුව ආරම්භ කරන්න කලින් සතිප්‍රේමදාස මැතිතුමා අපෙන් පොරොන්දුවක් ගත්ත වන්දි ටික පළමුවෙන්ම ගෙවන්න කියලා වැඩ ආරම්භ කරනවත් එක්කම සියලුම වන්දි දකුණු අධිවේගී මාර්ග දිගුව සම්පූර්ණ කරනකොට වන්දි ගෙවලා අපි හමාර කරා ඒ වගේම CP1 එක මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි කොටසේ 100ට 100ක්ම අපි වන්දි ගෙවලා ඉවරයි වැඩ ආරම්භ කරලා නැහැ වැඩ දැන් ආරම්භ කරලා තියෙන්නේ හැබැයි වන්දි ටික ගෙවලා ඉවරයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස සම්පූර්ණයෙන්ම වන්දිගේ වෙලා ඉවරයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි කොටස කොහොම තාම ඔයාලා ටෙන්ඩරේ දීලාවත් නැහැ. හැබැයි අපි වන්දිගේ වෙලා ඉවරයි. 85% ඒක වන්දිගේ වෙලා ඉවරයි. අපි එහෙම තමයි කරේ. OCH3 පිටටද වටරවුම් පාර තුන්වැනි කොටස සියලුම වන්දිගේ වෙලා හමාර කරා. එතකොට අපෙන් අහනවා අපි සල්ලි වලින් මොකද්ද කරේ කියලා. තමුන්නාන්සලා වගේ කැලෑවේ අපි ක්‍රිකට් ක්‍රීඩාංගන සම්මන්ත්‍රණ ශාලා ගුවන් තොටු පොළවල් ඕන් නැති තැන් වල ගැහුවේ නැහැ. මිනිස්සුන්ට ඒ ගෙවීම් ටික හරියට කරා. Breaking.lk